ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. හැට SMS කර රුපියල් මිලියන 3ක මුල් තැන්ගේ උපකරණ දිනාගෙන අවුරුද්දෙම කුසිය time save කරගන්න. අද 2020 පෙබරවාරි 22 සෙනසුරාදා සිරස්තල ආනයිනික ලොකුලුණු සඳහා උපරිම සිල්ලර මිලක් මිල ඉහළ දැමීමේ මාෆියාවට මුහුණ දීමට අගමැති සූදානම්. මම ඉන්දියාවට දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා. කොරෝනා අවධානය චීනෙන් අඩුවන විට දකුණු කොරියාවේ ඉහළට එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ අමාත්‍යාංශයෙන් සහතිකයක්. නුවරඑළියේ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමේදී නිලධාරීන්ට නවීන්ගෙන් බාධා. අපිට දෙන්න හරි මම මගේ රාජකාරී කරනවා. වැරදි. නීතිය ඔයගේ පැත්තේ නම් ඔයා උසාවියෙන් නියෝග කරන්නේ. එජාප මන්ත්‍රීන්ගෙන් කප්පම් ගත් මොහොමඩ් රිසාන්ට වැඩ වරදී. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. From Other Dherana, this is Other Dherana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනියම පුවත් විකාශය අද දෙරණ 6:55 සමකින්. මේ දිනවල වෙළඳපළේ ලොකුලූණු මිලෙහි හදිසි ඉහළ යෑම නිසා ඉන්දියාවෙන් මෙරටට ලොකුලූණු ආනයනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙවැනි පසුබිමක ආනයනික ලොකුලූණු කිලෝවක් හෙට සිට විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 190ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කර තිබෙනවා. මේ දිනවල මෙරට වෙළඳපළේ ලොකුලූණු කිලෝග්‍රෑමයක් අලෙවිවන මිල යළි ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ අප කළ සොයාබැලීමකදී වෙළඳුන් පැවසුවේ රුපියල් 330 පමණ සිට රුපියල් 360ක් අතර මිලකට කිලෝග්‍රෑමයක් අලෙවි කරන බවයි. ලුණු තියෙනවද? මිලුණු තියෙනවා. මේ දවස්වල බුලුණු මිල වැඩි. මේ දවස්වල එන්නේ ගොඩාක් දුරට චයිනා ලුණු. පකිස්තාන් එකෙත් හිඟයක් තියෙනවා. ඒක වැඩි මිලට තමයි අපිට මාකට් එකෙන් ගේන්න වෙන්නේ. කීයද කියන්නේ කිලෝ එක? ඒක සාමාන්‍යයෙන් අපිට මේ දවස්වල ගන්නකොට 240ක් 250කට වගේ ගන්න වෙන්නේ තුව. ඉතින් අපිට මේ ඇවිල්ලා පාරිභෝගිකයන්ට විකුණන්න 320කට 300කට වගේ රේට් එකට ගන්න අමාරු මිනිස්සුන්ට. ලුණු හිඟයක් තියෙනවා මොකක් කරන්නේ? මේ ලුණු මේ කන්න බෑනේ මන්ද මේ වතුර වගේ තනි කර. ලුණු තියෙනවද? මිලුණු තියලා පොඩ්ඩක් මිලයි. පකිස්තානෙන් එන්නේ නැහැ කියලා ආරංචියක් තියෙනවා. ඒකට ඉතින් ගාල බීලු මිල ඉස්සලා තියෙනවා. දැන් උදේ මම රුපියල් 300 ගාන ගෙනා බීලුණු. දැන් ආරංචි ආව පිටකොඩි 350යි කියලා. දැන් මං සිල්ලර විකුණන්නේ 340යි බීලුණු. බීලුණු ගෙන්නන කට්ටිය තමයි ඔක මිල උස්සගෙන ඉන්නේ මං හිතන විදියට. කෙසේ වෙතත් එළඹෙන අලුත් අවුරුදු සමයේදී මෙරට වෙළඳපළ තුල ලොකුලුණු මිල ඉහළ යෑම වැළක්වීම සඳහා ආනයනකරුවන් මාර්ගෙන් ලොකුලුණු කිලෝග්‍රෑම් ලක්ෂ 7ක් මෙරටට පසුගියදා ආනයනය කර තිබෙනවා. නැව්ගස්තුද සහිතව රුපියල් 112කට ආනයනය කර ඇති එම ලුණු කිලෝවක් ලංකා සතුසු ආයතනයට සැපිය හැක්කේ රුපියල් 340ක් වැනි වැඩි මිලකට බවයි ආනයනකරු පවසා ඇත්තේ. එම ඉල්ලීමට සතුසු ආයතනය එකඟ නොවන්නේ නම් එම ලොකුලුණු තොග නැවත මැලේසියාවට ප්‍රතිපනයනය කරන බවට ආනයනකරුගෙන් බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ලුණු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මල්වතු විහාරයට පැමිණ එම පාර්ශවයේ අනුනායක හිමියන් බැහැතුටු අවස්ථාවේදීද අවධානයට ලක් වුණා. මිනිස්සු බඩ ගැන හිතන්නේ ඒකින්ද කුමාරි වගන්නාරි කරලා මේ අතර මැදියෝ තමයි මේ කන්නේ. පොල් ටික වුණත් එළවලු ටික වුණත් හාල් ටික වුණත් මේ අර නිෂ්පාදනය කරන මනුෂ්‍යයක් නෑ. ඊයේ දිනකට වඩා රුපියල් 150ගෙන් බොම්බයි නෝ වැඩි. ඊට පස්සේ දැන් ලොකු ක්‍රොප් එකක් මේ වෙලක් එනවා මස්වන්න මාර්තු මාසෙ තමයි ඒක ලැබෙන්නේ. සමහරු ලුණු අඟගෙන ඉන්නවා ගබඩාවල. ඉතින් අපි දැන් ඒ ගැන වෙලා බලලා
මම ඉන්දියාවට දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාවට සුමාන දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා. දැන් අතුර යම්කිසි ප්‍රායෝගික තියෙනවානේ වෙළඳ ඒකාධිකාරී මාෆියාව කරගෙන රජයට විරුද්ධව යම්කිසි වැඩ පිළිවෙල එහෙම වැඩ පිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා. ඒ නැත්තම් 100ට දෙපිච් එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද? ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා. හරියටම ජනාධිපතිතුමා දිවුරුම් දෙන වෙලාවේ තමයි දවසේ තමයි මේ හාල් මිල වැඩි කරන්නේ. ඉතින් මේකේ පේනෝනේ මොකක් හරි රහසක් තියෙනවා කියලා. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය අද පස්වරුවේ ආනයනික ලොකුලූණු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. ඒ අනුව ලොකුලූණු කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 190ක් වනවා. දකුණු කොරියාව තුල නව කොරෝනා වෛරසය ආසාදිතින් ගණන 433ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුල ආසාදිතින් 229 දෙනෙකු එරටින් අලුතින් හඳුනා ගැනීමත් සමගයි. චීනයේ ආසාදිතින් ගණන 15 යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතින් ඉහළ යාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ආසාදිතින් ගණන අද වන විට 77,600ක්ම වා තිබෙනවා. ඒ අතරින් ආසාදිතින් 76,392ක්ම චීනයෙන් හඳුනාගෙන තිබෙන අතර වෙනත් රටවලින් වාර්තාවන ආසාදිතින් ගණන 1,252ක්. ගත වූ පැය 24 තුළ චීනයෙන් වාර්තා වූ නව ආසාදිතින් 397ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයක්. මෙවන් පසුබිමක දකුණු කොරියාව තුළ වෛරසයේ ව්‍යාප්තියේ සීඝ්‍ර ඉහළයාමක් පෙන්නුම් කරනවා. ගත වූ පැය 24 තුළ ආසාදිතින් 229 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග එරට තුළ සමස්ත ආසාදිතින් ගණන 433ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වන්නේ පුද්ගල මරණ දෙකක් පමණයි. තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මේ මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එය අනුව තේගු සහ චෙංග්දෝ යන නගර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කලාප ලෙස නම් කර තිබෙනවා. එම නිවේදනයත් සමග තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ලෙබනනයෙන් සහ ඊශ්‍රායලයෙන්ද පළමු වරට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. ඉරානයේ ආසාදිතින් ගණනද 18 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වෛරසය සියලුම නගරවල ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි. වෛරසය හේතුවෙන් ඉතාලියේ පළමු මරණයද වාර්තා වන අතර එරට සමස්ත ආසාදිතින් ගණන 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ ආසාදිතින් 15 යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතින් ඉහළ යාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා තවමත් අපිට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. නමුත් ඒ ඉඩ තරමකින් අඩු වෙලා තිබෙනවා. ඕනෑම දෙයකට අප සූදානම් විය යුතුයි. වෛරසයේ ව්‍යාප්තිය හොඳට හෝ නරකට ඕනෑම දිශාවකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. නමුත් පාලනය දැන් අපේ අතට ඇවිත් තිබෙනවා. ඒ වගේම අපි මේක පාලනය කරනකොට හොත් එහි ප්‍රතිවිපාකත් අපේ පැත්තටම එන්න පුළුවන්. ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හරිස්පත්තුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධ වන බවට තමා කල්තබා තේරුම්ගෙන සිටි බවයි. මිලියන 80ක වියදමින් නිදි කළ හරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. යම්කිසි හොඳ වැඩක් කරනවා නම් ඒ හොඳ වැඩේට අපේ සහයෝගය අපි හැම වෙලාවෙම දුන්නා. ජාතියට ජනතාවට ප්‍රයෝජනයක් වෙන. එහෙම නැත්නම් යාළට ප්‍රයෝජනවත් වෙන වැඩවලට අපි සහයෝගය දුන්නේ නැහැ හැමදෙරුනි. මොකද අපි දන්නවා ඒ தත්ත්වය අද ඇති වෙලා නැහැ. මම නම් ඇත්තටම මේ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරනකොට මම කිව්වා මේක බාර ගන්න එපා කියලා. ආණ්ඩුව යාළටම දෙන්න කියලා කරගෙන යන්න. හැබැයි අපි වැඩි දෙනා කිව්වේ බාරගෙන අපි මේක කරමු කියලා. විපක්ෂයට වැඩි ප්‍රමාණයක් ආසන තියාගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් නැtei කියලා අපි විශ්වාස කරා මේ தත්ත්වය ඇති වෙයි කියලා. අපිට පළවෙනිම අවස්ථාවක් ලැබෙනවා මාර්තු මාසේදී. පළවෙනිදායි පස්සේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසලා මහමැතිවරණයකට යන්න. පෞගියත් පස් අවුරුද්දේ වැඩක් කෙරුණේ නැත්තේ ඇයි? එක පාර්ශ්වයක් එකක් කියනකොට අනිත් පාර්ශ්වය තා එකක් කියනවා. මෛත්‍රීපාල යෝජනා කරනකොට රනිල් විරුද්ධ වෙනවා. රනිල් යෝජනා කරනකොට මෛත්‍රීපාල ජනාධිපතිවරයා විරුද්ධ වෙනවා. ඉතින් ඔයක තමයි සටන තිබුණේ. ඒකින්ද රටක් දියුණු වුණේ නැහැ. ඒ යුගය හැමම විනාශ වෙච්ච යුගයක් බවට පත් වුණා. ඇත්ත කතාව ඒක. අධිවේගී මාර්ගය දඩි බිඩි ගාලා ගෙනල්ලා විවෘත කරන්න පෝස්ටර් බැනර් ගන්නකොට මිනිස්සු බුරු කරන්න එපා මේ තාම පාර හදලා ඉවර නැහැ කියලා.
නිලුම් පුලන විවෘත වුණේ හදලා නෙවෙයි, තාම හදනවා. ඉතින් එහෙම දේවල් සිද්ධ වුණා. අපේ ජනාධිපතිවරයාට අපි ආරාධනා කරලා තියෙනවා යම් යම් දේවල් විවෘත කරන්න. බෝඩ් එකේ මගේ නම නම් ගහන්න එපා කියලා එයා නියෝගයක් දුන්නා. ඉතින් මම මේ පාර කිව්ව නෑ විධායක ජනාධිපතිතුමා කියලා දාන්න කියලා හත් වෙනි. මං කිව්වා හැබැයි මගේ නම දාගන්න කියලා. නැත්තම් හිතයි රනිල් වික්‍රමසිංහ මේ වැඩේ කරයි කියලා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට බොහොම සරලයි, බොහොම සරල ජීවිතයක් ගත කරන්නේ. කැබිනට් එකට ආවම මම හිතන්නේ අකුරක් පාසා කැබිනට් පත්‍රිකාවක් කියවලා ආපු එකම ජනාධිපතිවරයා වෙත්ම තමයි කියලා මම විශ්වාස කරන්නේ. මම ජනාධිපතිකම් කරාම හැබැයි අකුරක් ගානේ මම ගියේ. වැඩ කරන්න ඕන කමක් තියෙන ජනාධිපතිවරේ අපිට ලැබිලා තියෙනවා. රජයේ සේවකයා වැඩ කරන්නේ නැහැ. කරන්න බයයි. මොකද ඊළඟ ආණ්ඩුවක් හදිස්සියේ රැවටිලා දුන්නොත් දෙයියන්ගේ පිටයි. අපේ ලේකම්තුමා ඒ පැත්තට ගිහිල්ලා උදේ ආප්ප කාලා අවශ්‍ය ගියා. නෑ දැන් තවත් ආප්ප ගන්න ඉන්නේ නැහැ. බය වෙන්න එපා. මේ පාඩම ඉගෙනගෙන තියෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් බැඳ පුදා ගැනීමටද කටයුතු කළ අතර පසුව මල්වතු හා අස්කිරි පාර්ශ්වයන්හි මහනායක හිමිරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මෙරට පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳ මාෆියාව සමග සටන් කරමින් රට රැකගැනීමේ සටනක් දියත් කිරීමට අද වන විට සිදුව ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 20 වසරක් සැපිරීම වෙනුවෙන් සංවිධාන කළ 20 වසක වීරවංශය සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදී අද පැවැත්වුණා. විමල් යුගකාරකත්වයේ භූමිකාව ග්‍රන්ථෙලි දැක්වීමද මෙහිදී සිදු වුණා. මේ 20 වසරක පාර්ලිමේන්තු කාලය තුල මං කරපු කතා තියෙනවා නම් මං ඉදිරිපත් කරපු අදහස් තියෙනවා නම් ඒ හැම අදහසකම කතාවකම ප්‍රමාර්ථය වෙන්නේ රාජ්‍ය අපට අහිමි කිරීම බලක්වා ගැනීම. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරා නම් පහුගිය ආණ්ඩුව අත්සන් කළ තියෙනවා මූලික ගිවිසුම් දෙකක්. තීරණාත්මක ගිවිසුමටත් ගියා නම් රට ඉතුරු වෙයි, රාජ්‍ය අහිමි වෙනවා. ඒ නිසා රාජ්‍යයට අනතුරු ආපු හැම වෙලාවකම අපි අපිට පුළුවන් උපරිමයෙන් අපේ කැපවීම ඉටු කළා. සහරාන්ලා බිහි කරන්නේ රාජ්‍ය අහිමි අපට අහිමි කිරීමේ ව්‍යාපෘතික කොටසක් හැටියට. සහරාන්ලා මරාගෙන මැරෙන්නේ ඒ දේශපාලනයේ රාජ්‍ය අපෙන් උදුරා ගැනීමේ න්‍යාය පත්‍රයක කොටසක් හැටියට. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය නායකයා වීමෙන් මේ රටේ ස්වදේශිකයාට විශ්වාසයක් ඇති වෙනවා. දැන් රාජ්‍ය රැකගනී කියන විශ්වාසය. අපි ආපු ගමන ගැන අපිට සතුටු වෙන්න පුළුවන් සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් අපි අතෘප්තිමත්. මේ රටේ අහිංසක මිනිස්සු තව බොහෝ දේවල් බලන් ඉන්නවා. අදත් මේ රටේ වෙළඳ මාෆියාවක් බලනවා අලුත් අවුරුදු කාලයේ වෙනකොට මේ රටේ භාණ්ඩ හිඟයක් ඇති කරන්න. භාණ්ඩවල මිල ඉහළ දාන එක ව්‍යාපාරිකයෙක් ලූණු තොගයක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා කන්ටේනර් ගණන්. ඔහු ගෙනාවේ රුපියල් 100ට නම් සතොස ඉදිරිපත් වෙනවා මේක 120ට ගන්න. ඔහු කියනවා නෑ මේක 300ට 320ට ගන්න. එහෙම වුණොත් දෙනවා නැත්තම් මම මේක අරගෙන යනවා මැලේසියාවට කියලා. මෙන්න මේ අසාධාරණ වෙළඳාම් මාෆියාවේ බලය, මේ රටේ පාරිභෝගික ජනතාව හූරගෙන කමින් තිබෙන ඒ විසකුරු බලය, ඒ බලයන් එක්ක හැපෙමින් තමයි අතිගරු ජනාධිපතිතුමනි මේ රාජ්‍ය රැකගැනීමේ සටන, බලගැන්වීමේ සටන අපට ගෙන යන්න වෙන්නේ. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට ඉදිරිපත් කළ යෝජනාවෙන් රටට කිසිදු අගතියක් සිදුව නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 31 යෝජනාවය ආණ්ඩුව කියනවා ඒ 31 යෝජනාව හරහා මේ රටට විශාල අගතියක් වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන් ඒකේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියනවා. හැබැයි ඒ කියන ගමන් කියනවා අපි ඉවත් වෙන්නේ වගන්ති දෙකකින් විතරයි කියන්නේ. ඉතින් මෙච්චර එක්සත් ජාතික පක්ෂ රජය මේ අස්සම් කරපු දේවල් වලින් බැහැර යනවා කියලා කියනවනේ. ඉතින් එහෙමනම් සම්පූර්ණ 31 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් අයින් වෙන්න පුළුවන්. මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ. මේ ජනතාව රවට්ටන්න කරන තක්කඩි ප්‍රතිපත්තිය. 31 යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නැහැ. එහෙම අයහපතක් වෙලා තියෙනවා නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. දැන් ඔබතුමන්ලගේ පක්ෂේ හැමදාම ඉවර කරගත්තේ නැති ප්‍රශ්න කොටසක් තියෙනවානේ. දැන් ඊයේ
විජේපාල මන්ත්‍රීවරයා මේ ස්ථානයේදී කියනවා අලියා ලකුණ පමණයි කියලා. මම ඊටම කනගාටුවෙන් කියනවා විජේපාල මහත්මයා මේ සාකච්ඡාවල පංගුකාරයෙක් නෙමෙයි. අලියා ලකුණ පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගන්න. ඒ කියන්නේ ස්ථීරවම මේ මැතිවරණයට තරම් කරන්නේ සමගි ජන බලවේගයේ හැටියට. හංසයා ලකුණෙන් තමයි සමගි ජන බලවේගය තරම් කරන්නේ. UNP එක හිඟා කන පක්ෂයක් වෙන්න ඕන නෑ මේ සලකුණක් හොයන්න. නාම යෝජනා බාර දීලා දවස් 4-5ක් ඉන්න ඕන නෑ. තුන්ඩුවක් උඩ දාලා සිම්බල් එකක් තෝරගන්න. අනාථ වෙච්ච දේශපාලන පක්ෂවල යන්නේ නම් නැති මිනිසුන්ට පිහිට වුණා අලිය ලකුණ. බොරු කල්ලි හදන්න බෑ. සජින්ජ කල්ලියකුත් නෑ රනිල්ගේ කල්ලියකුත් නෑ. යුනයිටඩ් නැෂනල් පාර්ටි. එක්සත් ජාතික පක්ෂය ඉන්න බැරි නම් ඕන කෙනෙක් යන්න ඕන. දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ නායක වශයෙන් හෙට කොළඹ දිස්ත්‍රික්කයේ රැස්වීමක් පුරපති දැනුවත් කළා තියෙනවා. දැන් මේවා මම කොළඹ දිස්ත්‍රික්කයේ නායක වශයෙන් මට දැනුවත් කරන්නේ නැතුව නාගරික මන්තුරු කොටසක් ගෙන්නගෙන එතන ජනතාව ගේන්න කියලා මේ විනයක් කරලා තියෙන කටයුත්තක්. ඉතින් පේනවා එක පැත්තක අපි අත්වල බැඳගෙන යන්න හදනකොට ওই කොටසද මේ අලියා සහ හලියකෝ හංසයා මේ එකට වැඩ කරන හදන ගමන බාධා කරන්න පටන් ගන්න තියෙන්නේ. මොකද මේව දරාගෙන ඉන්න බෑ. මේව තමයි අපිට මේ මාස 2-3 තුල සමගිතාවයට අදිතාලමක් ඇති කරන්න පටන් ගත්තා. දැන් පක්ෂයේ මේ ප්‍රශ්න ඇති කිරීමට මේ පක්ෂයේ තුල නෙමෙයි පක්ෂයෙන් පිටින් මේට අපයගේ ආයෝගය තියෙනවා කියලා කියනවා. මට නම් හිතන්නේ ඔය පැරෂූට් කාර්යය හැම ඡන්දෙකින්ම වෙදින් පක්ෂේ එන්න හදන කටිය මේක දෙදරන්න හදනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ දිය කිරීමේ වැඩපිළිවෙළ. අපි කියන්නේ ඔය පැරෂූට් කාර්යයන්ට අපේ එක්සත් ජාතික පක්ෂයන් කවදාවත් අවසර සා ඉඩ දෙන්නේ නැහැ කියන එක. තම තෝණකම මතක් කරන කම. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අතුරු සම්මත ගිණුමට රජය ගෙන එනු ලැබූ සංශෝධනය සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය විරුද්ධ වීම සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. පරණ ණය ගෙවන්න බැරිව ඉන්නවා. ගියාණ්ඩුවෙන් ගත්ත බිලියන ගණන්. ඒ ගෙවා හමාර කිරීමට අපි යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුව. සංවර්ධනයට උදව් කරනවා කියන, මාධ්‍යණයේ දුක වෙනුවෙන් සහයෝගය දෙනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි මංගල අමරවීර මහත්තයයි ඊයේ නැගිටලා කියනවා නෑ අපි මේ යෝජනාව අපිට ඕන විදියට වෙනස් කරන්නේ නැත්නම් අපි පරද්දනවා කියලා. අපි වියදම අනුමත කර ඕන වියදමක් කරන්න ජනතාව වෙනුවෙන් අපි වියදම අනුමත කරා. නමුත් වියදම අනුමත කරනවා වගේම ණයක් වැඩි කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ණයක් වැඩි කරනවා නම් එන්නේ ආණ්ඩුවක් ඕනේ නෑනේ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්ත වැරදි තීන්දුවක් තමයි. මොකද රටේ ජනතාවගේ විරෝධය ඕන් වෙත එල්ල වෙනවා. ඔවුන්ගේම කාලේ වැඩ කරපුවා සල්ලි දීලා තිබුණ නෑ මිනිස්සුන්ට. කොන්ත්‍රාත්තල විශේෂයෙන්. ඉතින් ඒ වැරද්ද නිවැරදි කරගන්න තිබුණ අවස්ථාව මගේ හැරිය. මෙතුමල්ලට එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ජනාධිපතිවරණ මැතිවරණයේදී ලබා දීපු දඬුවම වගේ දෙගුණයක දඬුවමක් මේ අවස්ථාවේදී ලැබෙන බව පේනවා. එතුමල්ල කරපු සංවර්ධන ව්‍යාපෘති වලටම එතුමල්ල වියදම් කරනවට විරුද්ධ නම් අපි කොහොමද කටයුතු කරන්නේ? ණය සීමා වැඩි කරගන්න. ඒකට අපි එක ගොන්නේ නැහැ. ණය සීමා වැඩි කරනට අපි විරුද්ධයි. මේගොල්ල මේ වැඩි කරගන්න හදන්නේ මේ මුදල් වලින් අනිවාර්යයෙන්ම 50% විතර හොරගම් කරනවා. ව්‍යාපෘති වලට අරවට වෙනට කියලා වෙන් කළා හොරගම් කරලා ඒවා ඊට පස්සේ ඡන්ද වැඩ වලට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ වෙනස්. ඒක හන්ද අපි ඒකට විරුද්ධයි. රුපියල් බිලියන 367ක්. ඉතින් මේ 367 සපයා ගන්න වෙන්නේ ණය ගැනීම. ඉතින් ණය සීමා වැඩි කිරීමට විරුද්ධවයි අපි ඡන්ද දෙන්නේ කියලා. මේ සහන දෙනවට විරුද්ධව නෙමෙයි, බිල් ගෙවනවට විරුද්ධව නෙමෙයි කියලා කියන්නේ ඒක ඉතාම බොළඳ. ඒ පිළිබඳ විපක්ෂ නායකවරයෙක් අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව හැසිරෙන ප්‍රථම අවස්ථාව තමයි මේ. මගේ නිවසට පැමිණි කොන්ත්‍රාත්කරුවන්ට කිව්වා ඒ අය වැඩි දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ හිටවොත් කරුණාකරලා ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාගේ ගෙදරට යන්න. පෝර ආනයනකරුවෝ ගිහිල්ලා කියන්න. පෝර ගෙන්නන්න බැරි මොකද කියලා. බෙහෙත් ආනයනකරුවෝ ගිහිල්ලා කියන්න. ප්‍රේමදාස මහත්මයා මේකට විසඳුමක් දෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් නුවරඑළියෙන් වාර්තා වුණා. ඒ ජංගම වෙළඳ සැලක් සහ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී අපිට දෙන්නේ නැහැ. හරි මම මගේ රාජකාරිය කරනවා. අපිටත් ඉන්නවා මිනිස් බල. බැරදී. නීතිය ඔයගේ පැත්තේ නම් ඔයා උසාවියෙන් නියෝග කරන්නේ. මම මේ කරන්නේ රාජකාරියක්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එලෙස උණුසුම් වචන හුවමාරුවක නිරත වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමගයි. නුවරඑළියේ විගිරිය වාසන්නේ පවත්වාගෙන ගිය ජංගම වෙළඳ සැලක් සහ ඊට අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ඊයේ පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙලෙස පැමිණ සිටි අතර එම ස්ථානයේ නවීන් දිසානායක මන්ත්‍රීවරයාද පැමිණියා. මේ
අදාල ඉදිකිරීම ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා මෙලෙස නිලධාරීන්ට බාධා කළා. අපි ඉඩ දෙන්නේ නැහැ මේක. හරි දැන් ඔක්කොම මම මෙතන පුද්ගලිකව නිදා ගන්න යනවා ඔව් කරන්න කිව්වා. පොලිසියෙන් ඔන්න මම වයින් කරා. සර් මෙයාට අනිවාර්යෙන් ගලවනවා කියලා මේ දිනේ. මම මගේ රාජකාරිය. මම මගේ රාජකාරිය කරනවා. නෑ අපි ඉඩ දෙන්නේ නැහැ. කොහොමද ඔබ මගේ ඉඩ දෙන්නේ? අපි බලමු ඒක. අපිටත් ඉන්නවා මිනිස් බලය. නෑ මේ බලය මේ බලය පාවිච්චි කරන්න එපා වැරදි විදිහට කරු මන්ත්‍රී. ඔබතුමත් එක වාචික වැරදි වැරදි ඒක. ඒක වැරදි. නීතිය ඔයගේ පැත්තේ නම් ඔයා උසාවියේ නියෝග කරන්නේ නමුත් අධිකාරියට බලය තියෙනවා ඒක කරන්න. බලය තියෙනවනම් බලය බලය අරගෙන මෙතෙන්ට එන්න. එතකොට ඔබතුමා හදන්නේ මේක හඩාකප්පල් කරන්න. මම මේ කරන්නේ රාජකාරිය. මම මේ දේශයේ මිනිස්සුන්ගේ ඡන්දෙන්ගේ ඔබතුමා මේ කරන්නේ වැරදි ආරක්ෂය. මම හිතන්නේ මිනිසුත් කරු මන්ත්‍රී අපි පොලිසියෙක් වුණත් ගහගන්න. අපේ අපේ භූමිය. අපි ගහගන්න. මේ අපේ මිනිස්සු. මේවල් ලැබුණාද? මේකට වෙන අයිතිය මොකක්ද? බම්බු. මම දල්වන්න ඉති. ගලක් කරන්න දෙන්න බෑ. අපිට කියන්නේ මෙතන තියෙන තත්ත්වය. පසුවෙහි පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයා සමග සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී තීරණය වී තිබුණේ පැය 48ක කාලයක් ඇතුළත ජංගම වෙළඳසැල හා අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට වෙළඳසැල් හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට. අපිට කරන්න බැරි වුණ දේ පැය 48න් අපෙන්ම කරා ගන්න හදන්නේ. මෙතන ඔබතුමාද බලන්න ඔක්කොම ටික මෙතන ඉන්න පොල් ටික. කෙසේ වෙතත් එම සිදුවීමට මුහුණ පෑ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ග්‍රෙගරි වැව ආසන්නයේ තියෙන නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම ඔහුට දීලා තිබේ ජංගම වෙළඳසැලක්. නමුත් ඔහු ස්ථානය සාමාන්‍යයෙන් අඩි 50 ප්‍රමාණය දක්වා වූ ස්ථීර ගොඩනැගිල්ලක් දක්වා ඉදි කරලා තිබ්බා. අපි අත්පත් කරගන්න ගියේ නීතියානුකූලව අපට පැවරලා තියෙන රාජකාරිය තුළ අපට අයිති දේපළක්. ඇත්තටම මට ඒක ලොකු බාධාවක් ආව මට කරගන්න අපහසු වුණා. තර්ජනය නම් බරපතල. අපි ආපු වාහන, අපි ආපු පුද්ගලයන්ගේ ඡායාරූප, ඒ සියල්ලම රූපගත කරලා සංවිධානාත්මකව සිදු කරා. ඒතකොට ඒ පිටිපස්සේ ජීවිත තර්ජනයක් පවා තියෙන බව තේරුණා. සමහරු මරණතර්ජනය කරා. රැස්සලා හිටිය පිරිසට සපෝට් එකක් ලැබුණා මන්ත්‍රීතුමාගේ පැමිණීමත් එක්ක. ඒ නිසා කණගාටු වෙනවා ඒ සිද්ධියට ගරු අමාත්‍යතුමා මැදිවීම පිළිබඳව. මනුසත් දෙරණ වෛද්‍ය සායන මාලාවේ 51 වන අදියර ගාල්ල නාගොඩ ප්‍රදේශයේදී අද දවස පුරා පැවැත්වුණා. වෛද්‍ය සායනය සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීමේ අරමුණින් මනුසත් දෙරණ ක්‍රියාත්මක කරන වෛද්‍ය සායන මාලාවේ 51 වන අදියර අද පැවැත්වුණේ ගාල්ල නාගොඩ ප්‍රදේශයේ. වෛද්‍ය සායනය සඳහා නාගොඩ රජයේ රෝහල, ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය, IIHS ආයතනය, ඔක්ටාන් ආයතනය සහ රාගම ලීසන්ස් රෝහල සියදායකත්වය ලබා දුන්නා. මෙහිදී වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා ලේ, මූත්‍රා සාම්පල පරීක්ෂාව සිදු කරනු ලැබුවා. සිප්ලා ආයතනය මගින් මෙහිදී නිරාහාර රුධිර පරීක්ෂාව සිදු කළ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයෙන් නොමිලේ ඇස් පරීක්ෂාව සිදුකොට ඇස් කණ්ණාඩි ලබා දීමද සිදු කළා. එමෙන්ම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා නොමිලේ පෝෂණ මල්ලක් ලබා දීමත්, තොරගත් පාසල් සිසුන් සඳහා පාසල් පොත් සහ පාවහන් වවුචර ලබා දීමත් සිදු කෙරුණා. දෙර නාලිකාවට ලංකාවේ තංක එකේ නාලිකාව අපි බැලුවේ අපේ මේ නාලිකාවෙන් විනෝදාස්වාදයේ සපයන ගමන් ජනතාවට සේවයක් ලබා දෙන වැඩපිළිවෙලක් කරන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි මනුසත් දෙරණ. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන අපේ මේ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාම තමන්ගේ නිවාඩු දිනය කැප කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට අපි කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. අපිට මේ වෛද්‍ය උපකරණ ලබා දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම වෛද්‍යවරු ඉන්නවා. මේ සියලු දේම කරන්නේ ස්වේච්ඡාවෙන්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. තවත් පුවත් කිහිපයක් දැන්. සීදුව්ව අම්බලමුල්ල ප්‍රදේශයේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබූ කසල අංගණයක පසුගියදා හදිසි ගින්නක් හටගත් අතර පසුව අදාළ අංශ විසින් ගින්න කඩලාන පද්ධතියට පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කළා. මේක ඉබේ හටගත්ත ගින්නක් නොවෙයි. මේක කවුරුන් හෝ සැලසුම් සහගතව කරපු ගිනි තැබීමක්. ලංකාවේ විශාලතම කරදිය වගුරුබිම තමයි සීදුව නගර සභාවෙන් කසල බැහැර කිරීම සඳහා කසල කළමනාකරණය කරනවායයි කියමින් පාවිච්චි කරන භූමිය බවට පත් වෙලා තින්. මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අර්බේපොළ මහත්මිය අද ගින්න හටගත් සීදුව කසල අංගණයේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ කසලාංගණයේ ඇති වූ ගින්න කසලාංගණයටම සීමා කරමින් සම්පූර්ණයෙන් මේක මැඩපවත්වලා තියෙන්නේ. එතනින් එහාට කඩලාංග ශාකවලට හානි වෙන තත්යකට පැතිරිලා නැහැ කොහෙත්ම. මම හිතනවා ඉදිරි මාස කීපය තුළදී ජනාධිපතිතුමාගේ ඍජු ඇදහිහත් වීමෙන් රට පුරාම තියෙන මේ කසලාංගණවලට කසල කළමනාකරණයේ ස්ථීර විසඳුමක් ලබා දෙයි. මොකද අපි හැමෝම වෙන වෙනම මේකට
මට සටන් කලා කියලා කවදාවත් මේ ප්‍රශ්න ඉවර වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ වීඩියෝවක් ඉවත් කර ගැනීම සඳහා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලමින් තර්ජනය කළ පුද්ගලයෙකු ඊයේ සවස අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන සේවා සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන මොහමඩ් මහරූෆ්, මොහමඩ් රිෂාන් නැමැති කප්පම්කරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ කප්පම් මුදලට අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙන අවස්ථාවේදී. සැකකරු අද දහවල් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙයා මට Facebook වලින් මඩ ගහන්න පටන් ගත්තා. කෝටියක් වගේ මුදලක් බලාපොරොත්තු වෙනවා. වාගේ දේශපාලන දවස වෙනකන් අපි මේ වැඩේ කරනවා කිව්වා. නීති උපදේශ සමුම කටයුතු කරුවා. මුදල් ලබා දීපු ගමන් එතනට ආපු නිලධාරිගොල්ලෝ එයාව නීති අනුව කටයුතු කරලා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.